වේ ගින්න මද වශයෙන් මේ අවස්ථාවෙත් තිබෙනවා ගින්න සම්පූර්ණයෙන්ම නිවිලා නැහැ නමුත් ගින්න යම්කිසි දුරකට තියෙනවා කියන එක අපිට දැනගන්න ලැබුණා ගිනිදල් අඩුයි සහ පිට වෙන ద్వාරයත් අඩු වෙලා තියෙනවා එකම තව දුරටත් ටග් යාත්‍රා දෙකක් මගින් අඛණ්ඩව නැවේ බඳ ප්‍රදේශය සිසිලනය කරමින් තිබෙනවා ඒත් එකම මේ නැවේ දැන් අවුලි ද්‍රව්‍ය මුහුදට වැටමින් පවතිනවා තෙල් මුහුදට එකතු වීම පිළිබඳ අවධානමක් තියෙනවද ඇත්තටම තාම සාක්ෂියක් නැහැ තෙල් පිට වුණා කියලා අපි නිරන්තර විමසිල්ලෙන් බලාගෙන සිටියා මොකද තෙල් විසිරීම කියන්නේ අපිට තව අභියෝගයක් පරිසරයට ලොකු බලපෑමක් ඇති කරනවා නමුත් මේ අවස්ථාව වෙනකන් තෙල් විසිරීමක් ගැන කිසිම සලකුණක් අපිට නැහැ මේකෙන් අපිට හිතන්න පුළුවන් එක්කෝ නැවේ තිබුණු තෙල් සියල්ලම ගිනිගෙන දැවිලා අවසන්. එහෙම නැත්නම් තවම තෙල් පැල්ලම තියෙන ස්ථානෙට ගින්න ළඟා වෙලා නැහැ කියලා. නැව ගිනි ගන්න අවස්ථාවේදී නයිට්‍රික් අම්ල ටොන් 25ක් තියෙන බව මාධ්‍ය වාර්තා පළ වෙනවා. මේ නයිට්‍රික් අම්ලට අමතරව වෙන විස රසායන ද්‍රව්‍ය තිබුණාද මේ සම්බන්ධව දැනුවත් කරමු. විස රසායන කියනකට වඩා මට කියන්න කැමති හානිකර අන්තරායකර ද්‍රව්‍ය රසායන ද්‍රව්‍ය තිබුණා කියලා. ඉතින් මේ රසායන ද්‍රව්‍ය නයිට්‍රික් අම්ලයේ මෙට්‍රික් ටොන් 25ක් තිබුණා. ඒ වගේම කන්ටේනර්ස් දෙකක් තිබුණා. මේ නයිට්‍රික් අම්ලයේ ඊට අමතරව කෝස්ටික් සෝඩා තිබුණා. ඊට අමතරව තිබුණා කෝස්ටික් සෝඩා වයිනයිල් ඇසිටේට් ඉන්හිබිටන්ට් කියන එක. ඊට පස්සේ තව තිබුණා සෝඩියම් එතොක්සයිඩ් ඒ වගේ රසායනික ද්‍රව්‍ය මේ ආදී වූ රසායනික ද්‍රව්‍ය තිබුණා. ඒ වගේම රූපලාවන්‍ය එහෙම නැත්නම් සුවඳ විලුඹ ආදී දේවල්ට ගන්නා වූ අමුද්‍රව්‍යයක් තිබුණා මේවත් යම්කිසි ප්‍රමාණයකට ගිනි ගන්නා සුළු දේවල්. වෙරළට නම් දැවන්ත හානියක් සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම නැවේ සුම්බුන් සියල්ල ගසාගෙන යීම නිසා හානියක් සිද්ධ වෙලා තියෙනවා වගේම මෙම නෞකාවේ ගෙනවිත් තිබුණා ප්ලාස්ටික් පොඩි කුඩා අංශු පබළු ඇට වගේ ප්ලාස්ටික් බීඩ්ස්. මේවා समस्त वेरल तीरे पुरा विसिरला තියෙනවා. ඉතින් මේකෙන් ලොකු වෙරළ දෝෂණයක් වෙලා තියෙනවා. ඒකේ ලොකු හානියක් වෙලා තියෙනවා. හැබැයි දැන්ටමත් අපි සැලසුම් සකස් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන හැකි ඉක්මනේ මේ සියල්ල සුද්ධ කරන්න, පවිත්‍ර කරන්න. මේකට අපිට මේ කාර්යයට අපිට අනෙකුත් සියලුම රාජ්‍ය ආයතන, ත්‍රිවිධ හමුදාව, වෙරළ ආරක්ෂක බලකාය ඇතුළු आपदा कलमनाकरण मध्यस्थाने मध्यम परिसर अधिकारी ऐतुलु सीलो राज्य आयतनात පුද්ගලික අංශයේ ආයතනොත් මේ අවස්ථාවේදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා අපිට උදව් කරනවා බාණ්ඩ ලබා දෙනවා උන්ගේ සහාය ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් අපි හිතනවා අපිට පුළුවන් වෙයි කියලා ඉතා ඉක්මනින් මේ අපවිත්‍ර භූදේ පිරිසුදු කරන්න. හැබැයි මෙතන මේ තියෙන ප්ලාස්ටික් බීඩ්ස් සමස්තයම අපිට එකතු කරන්න බැරි වෙයි. ඒවා අපේ වෙරළ තීරේ කඩොලාන පරිසරයේ ඒ වගේ තැන්වල එකතු වෙලා තියෙන පුළුවන් නැදිලා තියෙන පුළුවන් අපිට එකතු කරන්න බැරි පරිසරවල. ඉතින් ඒවායින් අපිට යම්කිසි කාලයක් යනකම් අහිතකර බලපෑම් මේ මොකද ප්ලාස්ටික් කියන්නේ ලොකු ප්‍රශ්නයක් සාගරයට. ශුද්‍ර ප්ලාස්ටික් කියන සංකල්පයේ ප්‍රශ්නය ගැන ලෝකෙම කතා කරනවා. ප්ලාස්ටික් ඉතා කුඩා අංශ වලට කැඩිලා මිලිමීටර් 5ට වඩා කුඩා අංශ වලට කැඩිලා ඒවා විසිරලා යනවා. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ දැනටමත්. ඒ ප්‍රශ්නේ යම්කිසි දුරකට මෙම හේතුව නිසා වර්ධනය වෙයි කියලා අපි හිතනවා. ඔව් ඒත් එකම මේ තත්ත්වය නිසා සාගර පරිසරයට විශාල හානියක් සිද්ධ වෙනවා. ඒ හානිය කොහොමද මුදුමාලා තක්සේරු කරන්නේ සහ මේ වෙන විට එම කාර්යය ගැන දැන් නැව සමාගම සම්බන්ධයෙන් අරගෙන තියෙන නීතිමය කටයුතු සහ ඉදිරියේදී ගන්වීමට බලාපොරොත්තු වෙන නීතිමය කටයුතු ගැන අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැනට අපි නීතිමය කටයුත්ත ආරම්භ කරන්න පොලිස් පැමිණිල්ල පමණයි දමලා තියෙන්නේ. එතනින් එහාට තමයි ඊතුණු නීතිමය කාර්යය කරන්නේ. මේ අවස්ථාවේදී අපි කරන්නේ අපි ආයතනයේ හැටියට අප විසින් එකතු කළ යුතු අප සතුව තිබිය යුතු දත්ත සියල්ලම එකතු කිරීම. අපි එකතු කරනවා දත්ත ජලයේ අපි කලිනුත් සඳහන් කරා වායුගෝලය ඊට අමතරව වෙරළ තීරයේ වැලිවල තත්ත්වය පසේ තත්ත්වය සත්වයන්ගේ තත්ත්වය කඩලාන පරිසරයේ තත්ත්වය ආදී වූ විශාල පරාසයක දත්ත අපිට එකතු කරන්න වෙනවා. ඉතින් මේ ටික එකතු කිරීමේ කාර්යය තමයි අපි යහුසිලුව නියැලෙලා ඉන්නේ. එක පැත්තකින් පවිත්‍ර කරන ගමන් වෙරළ තීරය අනිත් පැත්තෙන් අපි මේ දත්ත එකතු කිරීමේ කාර්යය නියැලෙනවා. ඉතින් මේකෙන් පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ නියමාකාරයෙන් නීති කෘත්‍යයකට යන්නට වෙයි ගොඩක් වෙලාට. ඒ සඳහා පියවර ගන්න ඊට පස්සේ තමයි අපිට හැකියාව ලැබෙන්නේ. ඇත්තටම එතන මුහුදුබත් වුණොත් යම්කිසි ප්‍රමාණයක් අපිට බලන්න ඕනේ මේ මේක ඉන්ටර්නැෂනල් मैरीटाइम रूट එකක අපේ මේ අපේ අවුටර් හබ් එකේ තියෙන්නේ. එතකොට කොයි ආකාරයෙන් නාවික ගමනාගමනයට බලපායිද කියන එක බලන්නට වෙනවා. ඊට අමතරව මේකේ තියෙන තව රසායනික ද්‍රව්‍ය අපි දන්නේ නැහැ සමස්තයක් විදිහට සියල්ලම ගිනිගෙන දෙවුනද නැත්නම් අපි දන්නා මේ නැවේ යට තට්ටුවේ කෝස්ටික් සෝඩා තිබුණා. ඉතින් ඒ ටික ගිනිගෙන දෙවුනා වෙන්නටත් පුළුවන්. ඉතින් එහෙම නැතුව යම්කිසි රසායනික ද්‍රව්‍යයක් තියෙනවා නම් එම රසායනික ද්‍රව්‍ය නිසා කෙටි කාලීන බලපෑමක් වෙන්න පුළුවන්. මම කියන්නේ ඒවා ඉක්මනින් වියෝජනය වෙනවා. ප්‍රතික්‍රියාකාරී ගතිය වැඩි. ඒක නිසා කෙටි කාලීන බලපෑමක් ඒවට මත්ස්‍යන්ට සහ සාගර ජීවීන්ට වෙන්න පුළුවන් කියලා මට විශ්වාසයක් මට හිතෙනවා. මොකද ඒක ගැන අපි හරියටම දැනගන්න ඕනේ මොනවාද මේකේ තියෙන රසායනික ද්‍රව්‍ය සහ කොයි ප්‍රමාණවල තියෙනවද කියලා හරියටම තක්සේරුවක් කරන්න. මෙවැනි උණුසුම් පුවත් වීඩියෝ කාටත් කලින් දිනපතා දැනගන්න බෙල් සලකුණ ඔබ SL Breaking සබ්ස්ක්‍රයිබ් කරන්න.